आयबोवन कालीन प्रवृत्ति वार्ता करने अंक 100 සවසහය प्रधान प्रवृत्ति विकासयයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ජේසුස් වහන්සේගේ උත්ථානය සිහි කරන පාස්කු ඉරුදින අදයි ප්‍රධාන දේවමෙහෙය කොටහේන සාන්ත ලූසියා දෙව්මැදුරේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කාදිනල් හිමිපාණන් යලිත් රජයෙන් ඉල්ලයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ කණ්ඩායම් වලට නීතියෙන් ගැලවීමට කිසිම ඉඩක් තියන්නේ නැහැ. ජනපති අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගෙන් සජිත් සමාව අයදී අලුත් සහල් මංගල්‍ය ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී විෂ පොල්තෙල් ගැන CID-යට පැමිණිලා හිටපු අගමැතිත් විෂ පොල්තෙල් ගැන පළමුවරට කතා කරයි අලුත් අවුරුදු මාර්ගෝපදේශ ප්‍රායෝගික නැහැ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙයි කොවිඩ් එන්නත් අර්බුදය ගැන නලින්දගෙන් පැහැදිලි කිරීමක් දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සැමරන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා දින වෙනුවෙන් කොටහේන ශාන්ත ලූසියා දෙව්මැදුරේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණා. මේ අතර කොච්චි කඩේ ශාන්තාන්තෝනි දෙව්මැදුරේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමින් කොළඹ අගරදුගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. වසර 2000කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේදී කුරුසිපත් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදවැනි දිනක උත්ථාන වේ සිය අනුගාමිකයින්ට දර්ශනීය වූ බවයි පුරාවෘත්තයේ සඳහන් වන්නේ. පාස්කු දිනය ලෝක ජනගහණයෙන් 3-1කට වඩා සමරන අතර පාස්කු යන වචනය පසු කර යාම යන අර්ථය ගෙන දෙන්නක්. ජේසුස් සමිදානන් මරණය පරාජය කර නැවත උත්ථානය වීම එතුමාණන්ගේ විජයග්‍රහණය ලෙස සලකන කිතුණු බැතිමතුන් එය මිනිසුන්ට ලබා දුන් මහත් ආස්වාසියක් ලෙසයි සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ පාස්කු සැමරුම් පිළිබඳ අමිහිරිම මතක සටහන වන්නේ මීට වසර 2කට පෙර යෙදුණු පාස්කු ඉරිදා දිනේදී දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි. සියලු සතුන්ට කරුණාව පතන්නට දේවස්ථාන වෙත එක් රැස් වූ බැතිමතුන් ඊට මුහුණ දුන්නා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කඩුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මෙන්ම මඩකලපුව සියුන් දේවස්ථානය ප්‍රහාරකයන්ගේ ඉලක්ක අතර තිබුණා. එම ම්ලේච්ඡත්වයට කිතුණු බැතිමතුන් මුහුණ දුන්නේ මහා මනුෂ්‍යත්වයෙන්. එය කිතු දහම විසින් ඔවුන්ට ලබා දුන් දයාවේ ප්‍රතිමූර්තියයි. දෙදහස් 19 වසරේ පාස්කු ඉරුදින ප්‍රධාන ඉලක්කයක් බවට පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ එදින මෙන්ම මෙවරට පෙරවරුවේ දමිළ බසින් දිව්‍ය පූජාවක් පැවැත්වුණා. එම අවස්ථාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි අගරාදුගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් ප්‍රහාරයෙන් මියගිය වූවන් වෙනුවෙන් ඉදි කර ඇති ස්ථානයේ යාඥාවේ නිරත වුණා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් දෙව්මැදුර තුළ විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්ද පැවැත්වුණා. මේ අවස්ථාවේදී මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කරන්නට පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. ඒ කටයුත්ත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සෙප්පඩ විද්‍යාව කරන්න එපා අපිත් එක්ක. රැවටිලි වලට අපි අහු වෙන්නේ නැහැ ඊට පස්සේ. කරුණා කරලා වැරදිකාරයන්ට දඬුවම් කරන්න වහාම කටයුතු කරන්න. අනිත් එක තමන්ගේ අතේ වැරදි තියාගෙන අත හොදාගන්න යන පිලාතුල වෙන්න එපයි කියලා මම ඒ අදාළ නායකයන්ට කියනවා. ඊටක් ක්‍රියාත්මක වෙන්න ඕනේ කාටවත් පොදුවේ. පාරට බයිනවා අපි බයිනේ. අපිට අපේ පුතාලා ළමයිලාව ගෙනත් දෙන්න. ඇයි මේක කරුවේ? ඇයි මේක කරුවේ? मेतर पास्कु इरुदिन वेनुवेन पणिविडයක් निකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මීට වසර දෙකකට ඉහතදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට වැඩිකරුවන් වන පුත්කලින්ට සහ කණ්ඩායම් වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි. එසේම නැවත එවන් කේදාන්තයකට කවරු හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවිඩයේ දැක්වෙනවා. පාස්කු ඉරුදින වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ පාස්කු දින ප්‍රහාරී වෙන්දිතයන් වූ සැමට සාධාරණීය ඉටුවනතෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බවයි. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාස්කු ඉරුදින වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. එම පණිවිඩය දැක්ුණේ ත්‍රස්ත ප්‍රහාරයෙන් බින්දිතයන් බවට පත් වූ සියලු දෙනා වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සාධාරණීය ඉටුවිය යුතු බවයි. පාස්කු ඉරිදා දින දේවමෙහෙයන් වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණා. මේ අතර දිවයින පුරා දේවස්ථානවල පාස්කු ඉරුදින දේවමෙහෙයන් පැවැත්වුණා. රතු මූද ප්‍රසාද ස්නාපන ජලයේ පෙර නිමිත්තක්ද මෙතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේවමෙහෙයක් පැවැත්වුණා. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දේවමෙහෙය මෙවර විශේෂ මුහුණුවරක් ගෙන තිබුණා. ඒ අනුව දේවමෙහෙයන් වලට වරකට පුද්ගලයින් 200කට පමණක් සහභාගී වීමට අවසර හිමි වූ දෙවන පාස්කුව මෙයයි. දේවමෙහෙයට එක්වෙමින් පාප් වහන්සේ සඳහන් කළේ වසංගතයේ අඳුරු කාලය අවසන් වනු ඇතයි Taman අපේක්ෂා කරන බවයි. තම රජයක් යටතේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගෙන් සමාව අයද සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒටිස්ස මහරාම මාගම ප්‍රදේශයේ අද පැවති 72 වන විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් විශේෂයෙන්ම එදා පාස්කු ඉරිදා ඒ කිතුණු බැතිමතුන් ඒ දේවස්ථානයට ගියේ ඒ ආගමික කටයුත්ත ක්‍රියාත්මක කරා. නමුත් ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් සිය දිවි නසා ගැනීමේ ප්‍රහාර එල්ල කරලා අපේ රට විශාල විනාශයකට ලක්. ඇත්ත වශයෙන්ම ඒ කාලවකවානුව තුල මමත් කැබිනට් ඇමතිවරයෙක්. මමත් කැබිනට් ඇමතිවරයෙක් වුණු රජයක් කාල ක්‍රියාත්මක වෙනකොට තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මගේත් වගකීමක් තිබේ. ඒ වගකීම් වලින් අපි පැනලා යන්නට සූදානම්. විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා. එදා ඒ විපතටපත් වුණු පවුල්වල සියලු දෙනාට මගේ කනගාටුව පළ කරන්නටත් ඒ මම හිටපු ආණ්ඩුවක් තුල මේ ක්‍රියාව සිදුවීම පිළිබඳව ඇත්ත වශයෙන්ම මම සමාව ගන්න. ඒක තමයි අපේ යුතුයකම. ඒ නිසා මේ මොහොතේ මේ පාස්කු ප්‍රහාරය අද වගේ දවසක පාස්කු ඉරුදින දවසක සිදු වුණු කාරණාව කිසිසේත්ම අපට අමතක කරන්නට බෑ. මම අද දවසෙත් කියනවා ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරන සැලසුම් කරන අනුබල දෙන මුදල් ලබා දෙන ඒ සියලු දෙනාටම අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතුමයි. ඒ දේ අපේ රටේ සිදු වෙන්නේ නැහැ. නමුත් මම පැහැදිලිවම කියන්න කැමතියි ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නැහැ. අපේ ආරක්ෂක ජාලය ශක්තිමත් කරන්නට අපේ බුද්ධි අංශය අපි තවදුරටත් ශක්තිමත් කරන්නට ඒ තුලින් තවත් මොනම ආකාරයකින්වත් ත්‍රස්තවාදයකට අපේ රටේ ඉඩ නොතබන ආකාරයට අපි මේ රට ඉදිරියට ගෙන යන්නට ඕන. මේ වර්තමාන ආණ්ඩුවට එක දෙයක් මට කියන්නට ඕන. ඒ තමයි තමුන්නාන්සේලා බලයටපත් උනේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් ඔක්කොම හෙලිදරව් කරනවායි කියන පොරොන්දුව මත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඇමරිකා එක්සත් ජනපදයට පුළුවන්කම ලැබුණා නම් ලංකාවේ සිදුවෙච්ච පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උදවියට නීතිය ක්‍රියාත්මක කරන්න. ඇයි අපට නොහැකි වුනේ? ඒ නොහැකිවීමට එක හේතුවක් හැටියට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වලට මේක බාර දෙන්නේ නැතුව විවිධ කොමිෂන් පත් කළා. දේශපාලන සංවේදීතාවයක් ඇති කර ගැනීමට දරපු උත්සාහත් ප්‍රමාදයට හේතු හැටියට දකින්න පුළුවන්. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කිසිම විත්තිකරුවෙකුට ලංකාවේ කිසිම අධිකරණයක අද වෙනකන් අධියෝජනා පත්‍රයක් බාර දෙලා නැහැ. මේක ඉතාම අකාර්යක්ෂම ක්‍රියාවලියක්. පාස්කු ප්‍රහාරයේ නියම මොලකරු කුමන්ත්‍රණකරු කවුද කියලා තාම හොයාගෙනත් නැහැ. එහෙම හොයාගන්න කොමිෂන් සභාවටත් බැරි වුණා. එහෙම හොයාගන්නට අවශ්‍ය එය ඉලක්ක කරගෙන කරන අපරාධ පරීක්ෂණ සිද්ධ වෙන්නේත් නැහැ. මේ ලංකාවේ ආරක්ෂාව පිළිබඳ සහතිකය ලැබලා දීලා රටේ සිව්කුණ ආරක්ෂා කරන්න ප්‍රධාන පොරොන්දුව පිට තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙන. එතුමාගේ පළවෙනි පොරොන්දුව රට ආරක්ෂා කරනවා කියන කාර්යය මේක මහ ඉහළින් ඉෂ්ට කරනවා. ඒක කවුරුවත් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. එහි ප්‍රතිඵල මේ රටේ ජනතාවට ඉදිරියේදී දකින්නට ලැබෙයි. පාස්කු ප්‍රහාරයේ දේශපාලනීකරණය කරලා තමයි මැතිවරණයට ඉදිරිපත් වුණේ. කාදිනල්තුමාවත් ඒ වෙලාවේ රැවට්ටුවා. දැන් කාදිනල්තුමාටත් යම් පැහැදිලි වීමක් සිදු වෙලා තියෙනවා. ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා. කරුණා කරලා දේශපාලනය අමතක කරලා පාස්කු ප්‍රහාරයේ වගකීම් යුත්තන් නීතිය හැමෝට ගෙන එන්න. ඉතින් මේ කාලය තුල අපි දකිනවා විපක්ෂයේ සමහර වෙලාවට හානවා මේ පාස්කු ප්‍රහාරයේ මා මුල කාර්යයන් ඇල්ලුවාද කියන. අපි ඊටමත් පෑදිලිව කියන්න ඕනේ අපේ ආණ්ඩුව අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරයට මා මුල කාර්යයන් අල්ලන්න වැඩ කටයුතු කරගෙන යනවා. අපි අනිවාර්යෙන් අල්ලනවා කියන්නේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න අවස්ථාව සලසලා දුන්නේ කවුද? පරණයට පු යාපාන ආණ්ඩුව. පාස්කු ප්‍රහාරය මගහැරලා යන්න බෑ. බලය ගත්තව පාස්කු ප්‍රහාරයේ නියම වැරදිකරුවන්ට දඬුවම් කරනවා කියන නම් වුණේ දෙයක් මට කරන්න ඕන. හැබැයි ලබන 21 වෙනිදා වෙනකොට පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකක් ගත වෙනවා. අපිට පේන්නේ නෑ මේ පරීක්ෂණ කටයුතු ඒ ආකාරයට සිද්ධ වෙනවා කියලා. ප්‍රහාරය ඇත්තටම සම්බන්ධීකරණය කළේ කවුද? මේ බෝම්බ හදන්න තාක්ෂණය දුන්නේ කවුද? ඒකට අදාළ කරන විදිහේ අමුද්‍රව්‍ය ගෙනාවේ කවුද කියන එක පිළිබඳව තවමත් එළිදරව් වෙලා නෑ. ඒ සම්බන්ධයෙන් මැරිච්ච අයට අමතරව කිසිවෙක් අත්තරම වරගෙන නැහැ. නෙළගත් අස්වැන්නෙහි නොයිදුල් කොටස් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැතුණා. ඒ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝසත් සමිඳුන් අභියසදී ගොවිජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව සඳහා වෙන් කිරීම සාම්ප්‍රදායිකව කරගෙන එනු ලබන වාර්ෂික චාරිත්‍රයක් 54 වන වරටත් පැවැත් වූ ජාතික අලුත් සහල් මංගල්‍ය අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලිකම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණා. කලට වැසිවැස කෙත්වතු සරුසාර වන්නට සෝබා දහමේ ශක්තිය සහ රත්නත්‍රයේ ආශිර්වාදය අපේක්ෂාවෙන් සතර දෙසින් පැමිණි ගොවිජනතාව අලුත් සහල් මංගල්‍ය චාරිත්‍රයට එක් වුණා. පුරාණ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍ය පෙරහර හේවිසි සක්නාත මැද්දේ නැගිනහිර වාහල් කඩින් බෝමළුවට පිවිස ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස වූ පීඨිකාවේ ස්ථාපිත රන්නාලිපිත පාත්‍රයට මහත් ගෞරවයෙන් සහ ශ්‍රද්ධාවෙන් යුතුව සහල් පිරවීම සිදු කෙරුණා. පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සිත් පිරිත් සජ්ජායනා මැද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාත්‍රයට අලුත් සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කළා. මැති ඇමතිවරුන් සහ නන්දෙසින් පැමිණි ගොවි ජනතාව ඉන් අනතුරුව පාත්‍රයට අලුත් සහල් පිරවීමට එක් වුණා. අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සම්පාදනය කළ සංගරාවේ මුල් පිටපත ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් AHML අබේරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. සමන් දේවාලයේ බස්නායක නිලමේ නිගාර ජයසුන්දර බණ්ඩාර මහතා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම ගිතෙල් පාත්‍රයේ ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. අලුත් සහල් මංගල්‍යයට සමගාමීව ආදිවාසී ජනතාව විසින් සාම්ප්‍රදායිකව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන මීපෙනි වඳුන ආදිවාසී නායක වන්නිල ඇත්තන් වෙනුවෙන් නියෝජ්‍ය නායක ඌර්වරිගේ ගුණබණ්ඩා විසින් ජනාධිපතිවරයා වෙත බාර කරනු ලැබුවා. අලුත් සහල් මංගල්‍ය වතාවත් වලින් පසුව ජනාධිපතිවරයා ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත චාරිත්‍රානුකූලව මල් රිදී කාසි පූජා කර වැඳ ආශිර්වාද ලබා ගත්තා. පිළිකාකාරක විෂ පොල්තෙල් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලයේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. विश्व पोलतेल मेरटට ආනයනය කළ සමාගම් වලට සහ එම තෙල් අදාළ සමාගම් වල ගුදම් වලට නිදහස් කිරීමට පියවරගත් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කළා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ CID එකට අපි කම්ප්ලේන් කරේ ආවිල්ලා මේ වෙනකොට මේ ආනයනය කරපු පොල්කල් සමාගම් හිමිකරුවෝ තාමත් අත්අඩංගුවට අරගෙන නැහැ. අනිවාර්යෙන් වෙන්න ඕන ප්‍රතිඅපනයනය කිරීමට පෙර මෙම පොල් මාරක විශේෂිත පොල්තෙල් ගෙන ඒ ආනයන හිමිකරුවන්ව අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන නැහැ මේ වෙනකොට. නමුත් අපි දැක්කා පහුගිය දවසක ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා. දංකොටුව පොලිස් ස්ථානයකින් අත්අඩංගුවට ගත්ත පොල්තෙල් බවුසර් දෙකක් අධිකරණය බාරේ තියන්න කියලා අධිකරණ විනිසුරුතුමා මාර්විල අධිකරණ විනිසුරුතුමා නියෝග ලබා දීපේදී දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා නැමත ඒවා රේගුවට බාර දීලා තිනවා. රේගුවට කිසිදු අයිතියක් නැහැ අධිකරණ බාරයේ තියෙන පොල්තෙල් බවුසර් නැවත රේගුවට ගෙනලා දෙන්න කියලා කියන්නේ. එතනදී බරපතල සැකයක් අපිට ඇති වෙනවා මේකට රේගුව අධ්‍යක්ෂ ජෙනරාලුත් මේ කූට මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තිනවද කියන එක. එසේම ප්‍රමිතිය ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා ඒ වගේම රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් ජීවී රවිප්‍රිය මහත්තයා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇතුළු සියලුම දෙනා මේ වසපෙල්තල් ගෙනාම සම්බන්ධයෙන් වගකීමට බැඳලා සිටිනවා. එම නිසා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ අතර පිළිකාකාරක පොල්තෙල් මෙරටට ආනයනය කිරීම ඇතුළු සිදුවීම් කිහිපයකට විරෝධය පාමින් අද නාවලපිටිය නගර මැදේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. මේ අතර අදත් පක්ෂව සහ විපක්ෂව පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. ගිය අවුරුද්දේ 12 වෙනි මාසේ 21 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. විශේෂයෙන්ම මේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් මත පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්නන්න. දැන් මාස 4ක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඇයි මේ පාරම්පරික එහෙම නැත්නම් අපේ නිෂ්පාදකයන්ගේ මේ ඉල්ලීම කැබිනට් එකත් අනුමත කරලා තියෙද්දි මොකද්ද මේකේ ප්‍රමාදය? 2020 ඔක්තෝබර් මාසේ මේ ක්‍රූඩ් ඔයිල් එක. ඒ කියන්නේ අසුද්ධ පොල්තෙල් ගේන්න අවසර දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒකේ 350ට තිබුණු බද්ද 1 ලීටරයකට 125 දක්වා අඩු කරා. ඒ අඩු කිරීම තුල තමයි මේ තත්ත්වය ඇති වුනේ. එක පැත්තෙන් අපේ දේශීය නිෂ්පාදකයන්ට තමන් කරගෙන ආපු කාර්යය කරන්න බැරි වුණා මේ කාර්ය නිසා. අනිත් පැත්තෙන් මේ විස පොල්තෙල් මේ ක්‍රූඩ් ඔයිල් එක හරහා ලංකාවට ආවා. කොහොමද රෙගුවෙන් මේ බාණ්ඩ එලියට ගියේ? මේ පොල්තෙල් ගෙන්නපු ව්‍යාපාරිකයන්ගේ ගුදන් වලටම කොහොමද ගියේ? ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. මේකෙදි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ එක පැත්තකින් මේකේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ ආණ්ඩුවක් විදියට මේකේ වගකීම පැහැරාරනවයි කියලා අපි කියන්නේ නැහැ. ඒ වගේම තමයි මම මෙතන විශේෂ කාරණාවක් මතක් කරනවා. ලක්ෂ 16කට ආසන්න වෙන්න රාජ්‍ය සේවයේ ව්‍යුහය ගත්තට පස්සේ යම්කිසි රාජ්‍ය සේවකයෙකුගේ හෝ දෙන්නෙකුගේ අතපසුවීමක් රටේ මා විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. මේ තෙල් සිද්ධියේදී මේකට අදාළ राज्य निलधारी वरुत මේකට වග කියන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරනවා මේකේ මොනම හේතුවක් නිසාවත් දේශපාලන බලපෑමක් හෝ දේශපාලන මැදිහත් වීමක් නැහැ. අපේ රටේ තියෙන දේශපාලන ක්‍රමවේදය තුල විපක්ෂය මලමිනියකින් හෝ කමන්නේ ආණ්ඩු පක්ෂයේ බලය ලබා ගැනීමේ තණ්හාවක් විතරයි තියෙන්නේ. කෙටි කාලයක් ඇතුළත ආනයනික පොල්තෙල් මෙරටට ගෙන ආවේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ ප්‍රදේශයේ පැවති තරුණ හමුවක් අමතමින්. දැන් පොල්තෙල් ගෙනල්ලා තියෙනවා. ඒක පොල්තෙල් ගෙනාවහම බලන්න සම්පූර්ණයෙන්ම පොල් මිල අඩු කරන්න. එකත් වගාකරුවන්ට හානිය. අනික මේ පොල්තෙල් ගෙනලා තියෙන පොල්තෙල් ගැන ලෝකෙට කියලා ගෙනාවේ නැහැ. මේක ප්‍රමිතිය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් විස තෙල් දෙන එක ගැන ඇති වෙලා තියෙනවා. ආණ්ඩුව සමහර විට සීනි ගේන අයට උදව් කරනවා. සමහර විට පාම් ඔයිල් ගේන අයට උදව් කරනවා. සමහර විට පොල් තෙල් ගේන එක නෙමෙයි එක ප්‍රතිපත්තියක් තියලා කියන්න මෙන්න මේ අවස්ථාවේදී මෙහෙමයි අපි ක්‍රියා කරන්නේ. ඒක මෙහෙ කළා නැහැ. පොල් තෙල් ගේන්න ඒ තැන් වලින් සාමාන්‍ය වශයෙන් මිලදී අරගෙන නැවක දාලා ගේන්න ඉස්සෙල්ලා කෙටි කාලයකින් පොල් තෙල් මෙහාට ආවා. අන්න ඒකයි ලොකුම ප්‍රශ්නේ. නම් පොල් තෙල් ගෙනාවන එතන ඕඩර් එකක් දාන්න ඕනේ. ඇනියුම් කරන්න ඕනේ. ඒත් තියෙනවා නම් හිඟයක් ඒකෙන් පස්සේ එකතු කරගෙන නැවේ දාලා එවන්න ඕනේ. ඉතින් ඒ කාලේ යන්න ඉස්සෙල්ලා කොහොමද පොල් තෙල් ආවේ ලංකාවට? උදේ හදුවද? මේ අතර සිංහ රාජ්‍ය සම්බන්ධෙන්ද හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. දැන් සිංහ රාජ්‍ය වනසන්ටය. ඒ නිසා අපේ පරිසරවේදීන් ජනතාව පක්ෂ ભેදයෙන් ಜಾති ભેදයෙන් ආගම් ભેදයෙන් තොරව කියන්නේ සිංහ රාජ්‍ය ආරක්ෂා කරන්නේ. පක්ෂයක් හැටියට අපිත් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේකේ මූලික වැඩ කටයුතු කරන්න අවස්ථාව තියෙන්නේ. ඉදිරියට එන්නත් ඕනේ මේ රටේ ජනතාව. අපිට පුළුවන් විදියට අපේ සහයෝගය දෙන්න. නායකතුමනි පාස්කු ප්‍රහාරය සිදුල වසදේ ඒ සම්බන්ධව දක්වන්න පුළුවන්ද? මෙතන තියෙන්නේ සිංහ රාජ්‍ය Don't have video machine around the Hanola and I can't think. ये दिन මෙරටින් COVID-19 නවසාධිතින් 167 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනත් වැඩිම අසාධිතින් පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ දිනේදී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අදහස් පළ කර තිබුණා. මේ මාර්ගෝපදේශය ප්‍රායෝගිකව කිසිසේත් බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනතාවට විහිළු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා. අවුරුදු උත්සවය පැවැත්වීම හෝ නොපැවැත්වීම යන තීරණය පමණයි මහ ජනතාවට අවශ්‍ය. ඔවුන් පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය දුන්නොත් ඔවුන් මේ සියලුම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උත්සව ලංකාව පුරා පවත්වනවා. කනගාටුදායක විදිහට අපිට කියන්න තියෙන්නේ අවුරුද්දෙන් පස්සේ මෙවැනි අත්නෝමතික ක්‍රියාමාර්ගයෙන් ද රට තුල නොයෙකුත් ව්‍යාකූල තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. COVID-19 වසංගත තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 167 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් අතරින් පුද්ගලයන් 32 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයවලුන් වන අතර ඉතිරි පුද්ගලයන් 135 දෙනා දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් COVID-19 මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ අකුරණ රබු කර කොළඹ 10 සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 575ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වත්මන් නාඩුව විසින් කොවිඩ් එන්නක් කරන ක්‍රියාවලිය දේශපාලනීකරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී චීන නිෂ්පාදනය කරන ලද සිනෝෆාම් වෙන්නත දැනට වාර්තා වෙන හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ පිළිබඳව ලැබුණාද කියන ප්‍රශ්නයක් තිබෙනවා. මේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වාර්තා කරන හැටියටත් ඒ අයගේ වාර්තාව නිකුත් වන කාලෙ වෙනකොටත් මේකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා නැහැ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගන්නවා ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබුණත් අදාළ රටේ ඖෂධ සම්බන්ධ නියාමනය කරන ආයතනයේ අනුමැතිය මේ සඳහා ලබාගත යුතුයි කියලා. අපේ රටේ ජනතාවට මේ ලබා දීමේදී ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය මේ ඉන්නතේ පළදායිතාවය ඉන්නතේ කාර්යක්ෂමතාවය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් අහලා තිනවා. ඒක 11න් 10කටම මේ චීන සමාගම උත්තර ලබා දීලා නැහැ. ඒ නිසා තමයි මේ විශේෂඥ කමිටුව බොහොම පැහැදිලිව කිව්වේ මේ චීන එන්නතට තමන්ගේ අනුමැතිය දෙන්න බෑ කියලා. ආණ්ඩුවක ඉන්න ජනාධිපතිට හෝ අගමැතිට හෝ සෞඛ්‍ය අමාත්‍යට තීන්දුව කරන්න බෑ එන්නතක් හොඳයි නැද්ද කියලා. ඒකට තමයි රටක නීතියකින් මෙවැනි ආකාරයේ ආයතන පත් කරන්නේ. ඒ විශේෂඥ කමිටුව පත් කරලා මේ එන්නත පිළිගන්න බෑ කියලා කිව්වට පස්සේදී අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රමුඛ ආණ්ඩුව මොකද කරන්නේ? ඕන් මේ වාර්තාව පිළිගන්නවා වෙනුවට මොකද කරන්නේ? ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමාජිකයන් එකිනෙක අයින් කරනවා. රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වග කියන්නට බැඳිලා ඉන්න ස්වාධීන ආයතනවල ඉන්න විශේෂඥයන් ඉදිරිපත් කරන මතය තමන්ගේ දේශපාලන මතයට අනුකූල නැත්නම් ඔවුන්ගේ විශේෂඥභාවය නොසලකා ඔවුන් ඉවත් කිරීම තමයි ආණ්ඩුවේ ක්‍රමවේදය බවට පත් වෙලා. මෙරටට ජාත්‍යන්තරයේ විසින් එල්ල කරන බලපෑම් සඳහා මේ අවස්ථාවේදී සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාත්‍යන්තර අතරත් සියලුම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් එකතු වෙන්න ඕනේ. දැන් මෙහෙම යනවා නම් මේ අන්තිමට කවුද මේ රට පාලනය කරන්නේ? ඒ කියන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හා විශේෂයෙන් මානව හිමිකම් කොමසාරිය ස්වාමියාගේ කාර්යාලය. මේ රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ තීරණ ගන්න එතනින් එහෙනම්. එහෙනම් ඇයි ලංකාවට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ? දැන් ඔය මේ සම්මත කරගත් යෝජනා අනුව ඒකේ 6 වන ඡේදයේ ඒගොල්ලෝ හිතනවා අනාගතයේ මානව හිමිකම් උල්ලංඝන සිදු වෙයි කියලා. ඒවා හොයන්න ඩොලර් මිලියන 2.8 අටක් වියදම් කළා මේ රටේ ත්‍රිවිධ හමුදා ලුහු බැඳගෙන ගිහිල්ලා ජාත්‍යන්තර අධිකරණ හමුවට පැමිණීමේ හූට වැඩපිළිවෙලා. මේ එක එක රටවල් වල අපේ රට බාපන්දුවක් කරගෙන ඒ අයගේ අභිමතාර්ථ ඉටු කර ගැනීමේ වැඩපිළිවෙලක් මේක. මෙහෙම බලනකොට මේ ලෝකයේ තියෙන බහනකම රට ලංකාවනේ. ශ්‍රී ලංකාවෙන් මොකද්ද ලෝකයට වෙච්ච හානිය? වරාය නගර ව්‍යාපෘතියට සමගි ජනබලවේගයේ විරුද්ධ නොමැති බවත් වරාය නගර ව්‍යාපෘතිය හරහා වෙනම සමාජයක් බිහි නොවීමට වත්මන් රජය වගබලා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි සමග ජන බලවේගයේ හැටියට වරාය නගර ව්‍යාපෘතියට විරුද්ධ නැහැ. දැන් මෙතන බැංකු සහ මූල්‍ය ආයතන ඇති වෙනවා. මේ බැංකු සහ මූල්‍ය ආයතන තෝරගැනීම කරන්නේ මේ කොමිෂන් සභාව මගින්. පරිපාලන කටයුතු කරන්න වෙනම ව්‍යුහයක් තියෙනවා අපි පිළිගන්නවා. හැබැයි මෙම කලාපයේ බැංකු කටයුතු සිදු කරන බැංකු ඒ වගේම අනෙකුත් මූල්‍ය ආයතන තමන්ගේ රාජකාරී නියාමන රාජකාරිය ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දිය යුතුමයි. පෘතුගීසින් දේශපාලනික වාතාවරණය සකස් කරගෙන තිබුණා. මුළු කෝට්ටේ රාජධානියම තමන් විසින් අත්පත් කරගන්නා තැනට පරිස්සමෙන් කටයුතු නොකළොත් එදා පෘතුගීසින් කෝට්ටේ රාජ්‍ය අත්පත් කරගත්තාසේ මේ වරාය නගර ව්‍යාපෘතිය හරහා වෙනම නීති පද්ධතියක් සහිත වෙනම පරිපාලනයක් සහිත ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍යයට පාලනයක් නැති චීන රාජ්‍යයේ බලයත් සමග මුළු ශ්‍රී ලංකාවම චීනයේ ග්‍රහණයට ගත හැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් කටයුතු නොකළොත් වර්තමාන ජනාධිපතිතුමා ඉතිහාසයට එකතු වෙන්නේ දොන් ජුවන් ධර්මපාල දෙක විදියටයි. ප්‍රධාන පක්ෂවල සිටින සියලු දෙනා ඒකරාශී කරගෙන නව දේශපාලන මගක් නිර්මාණය කළ යුතු බව රෝහණ විජේවීර මහතාගේ පුත් ඕවිදු විජේවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකදී 1971 සන්නද්ධ අර්ගලයට අදට අඩ 100ක් සපිරෙනවා. ඊට සමගාමීව 71ට අඩ 100ක් හැරවුමක් ඇරඹුමක් යන තේමාව යටතේ වැඩසටහනක් පුස්තකාලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මේ කියන නිල් කොළ රතු මේ සියලුම පක්ෂවල නියෝජනය කරපු නියෝජනය කරන මේ මිනිසුන්ගෙන් මේ රටට වෙනස් මගක් ඕනේ කියලා හිතන මිනිස්සු තරුණයෙකුට එලා තමයි මේ දෙවන පරපුර නිර්මාණය කරන්නේ. අද අපේ රටේ තරුණයාගේ දැනුම සම්බන්ධයෙන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හදවතේ මාතෘභූමිය ගැන තියෙන ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තරුණයන්ට ඒ දැනුම නැතුව නෙවෙයි ඒක අවදි කරගෙන නැහැ වුණ. අපි ඒක අවදි කරනවා. ඉතින් ඇයි අපිට බැරි මේ පක්ෂ 3-4 මින්න හොඳ මිනිස්සුන්ට එකතු වෙලා හොඳ සමාජයක් හදන්න? අපි මේක වමේ කොනකට ගෙනියන්නේ නැහැ. අපි මේක දකුණේ කොනකට ගෙනියන්නේ නැහැ. අපි හිතනවා මේ රටට මැදමාවත ගමනක් අවශ්‍යයි. හිමුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය සහ සංඛාවාසය විවෘත කිරීම නාවික හමුදාපති වයිස් අද්විරාල් නිශාන්ත උලුකේතන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය සහ සංඝාවාසය විවෘත කිරීම පසුගියදා සිදු වුණා. විහාරාධිපති පූජ්‍යපාද ඇල්වල බුද්ධසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකළ මෙම ධාතු මන්දිරය සහ සංඝාවාසය විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදු කෙරුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුකේතන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව ගිලන්පස පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කෙරුණා. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් සංඝාවාසය විවෘත කරනු ලැබුවා. විශ්‍රාමික රිය අද්මිරාල් විජිත මැද්දේකොඩ මහතා විසින් මෙම ධාතු මන්දිරය ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබුණු අතර නාවික හමුදාවේ ශ්‍රමදායකත්වය ඇතිව මෙම ධාතු මන්දිරය සහ සංඝාවාසය ඉදිකිරීම කටයුතු සිදු කර තිබෙනවා. දීප්ති ගුණසේකර මහතා සහ මංජුලා ගුණසේකර මහත්මිය ඇතුළු විහාරස්ථානයේ දායක දායකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම අලංකාර වූ ධාතු මන්දිරය සහ සංඝාවාසය ඉදිකර තිබෙනවා. ධාතු මන්දිරය සහ සංඝාවාසය විවෘත කිරීමේ අවස්ථාවට විහාරස්ථ දායක සභාව ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේ පිහිටි ඉසෙඩ්ඩී ඇලට වැටීමෙන් පුද්ගලින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. ඊයේ පසුවරුවේ සිදුවී ඇති මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ක සහ 44ක පුද්ගලින් දෙදෙනෙක්. නල්ලතන්නිය සිට කළුතර දක්වා දහවනේ වූ මෝටර රථයක් මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබෙනවා. අනතුරින් එම මෝටර රථයේ ගමන්ගත් සිව් දෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හැටන් අවිසාවෙල්ල මාර්ගයේ කිතුල්ගල කළුගවුතැන්න කම්බිපාලම අසල ප්‍රදේශයේදී චතුරපදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එම අනතුරින් එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. कासलरी जलाशय रक्षिते अद पसुरवे हटगत गिन्नकिन अक्कर देकक पमण कोटसक विनाश वी तिबेनवा कासलरी जलाशय वेलट पहलिन पिहिटी ओस्पुन वत्तट मायम्ब पिहिटी इलुक सहित वनवगा रक्षित एकයි බිම ගින්න හටගෙන ඇත්තේ बुत्तल पोलिसियट लद तोरतुरक अनुव बुत्तर पोलिस स्थानये निलधारीन पिरिसक विसिन කුඹුක්කන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී වියලි ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 6කට අධික වන බවයි පොලිසිය සඳහන් කළේ. श्रीलंका वॉलीबॉल सम्मेलने ज्येष्ठ उपसभापतिवरया लेस सुविशाल मेहयक इटु कළ कंचन जयरत्न महता श्रीलंका वॉलीबॉल सम्मेलने सभापतिवरया लेस निधनගෙන් තේරීපත් වී තිබෙනවා. මීට පෙර සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවේ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටිය මහතායි. ක්‍රීඩා පුවත්ට අවධානය. මෙවර 87 වන වරට සංවිධානය කෙරෙනු SLT Mobitel මහගස්තොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් 2021 කඳු තරණය ඊයේ සාර්ථකව නිමාවටපත් වුණා. नुवरेलिया महागस्तोट केंद्र करगनिमिन मेवर 87 वेनि वरटत संविधानय केरनु SLT Mobitel महागस्तोट फेस्टिवल स्पीड 2021 කඳු තරණය ඊයේ සාර්ථකව නිමාවට පත් වුණා. SLT Mobitel මෙම තරගාවලියට අඛණ්ඩව අනුග්‍රහය ලබා දුන්නේ 3 වන වරටයි. මෙවර කඳු තරණය ආරම්භ වූ අප්‍රේල් 3 වන දින යතුරුපෙති 10 වන තරගයක් සහ පැරණි මෝටර රථ පෙළපාලියක් පැවතුණු අතර අප්‍රේල් 4 වනදා මෝටර රථ 10 වන තරග සඳහා වෙන් කර තිබුණා. ශ්‍රී ලංකාවේ මෝටර රථ 10 වන තරග ශාස්ත්‍රයේ තිඹිරිගේ ලෙස සැලකෙන මහගස්තොට හිම් क्लिम सत्व दशक अटकटत वेडी साडंबर अतीत उरुमयक पवतिनवा मेम तरगावलिय संविधानय करनु लबन सिलोन मोटर स्पोर्ट्स क्लब दिवईने परनितम क्रीडा समाज अतुरिन एकक लेस विशाल गौरवයක් හිමි කරගෙන තිබෙනවා. මෙම තරගාවලිය පළමු වරට පැවැත්ුනේ 1934 සැප්තැම්බර් මාස 28 වනදා වන අතර එතෙන් පටන් වාර්ෂික ඉසව්වක් ලෙස සංවිධානය කරනු මෙම තරගාවලිය හරහා දක්ෂ දහවකීන් රසක් බිහි වුණා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरंबीमट इहत बटन එක क्लिक कर සියත ටීවී सब्सक्राइब කරන්න. अलुत वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව क्लिक කරන්න.